සුබ දවසක්කල් ප්‍රාර්ථනා කරන ලාංකීය ප්‍රේක්ෂක සමට ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අතර පැවති අවසන් වගේම තීරණාත්මක T20 තරගය ලකුණු 28කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගාවලිය පටන් ගැනීමට පෙර බංගලාදේශ පුහුණුකරුවන් වගේම ක්‍රීඩකයන් සිටියේ දැඩි උද්දච්චකමකින්. නමුත් කණ්ඩායම් දෙක අතරින් ලෝක ක්‍රිකට් තුල ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඒ අනුව පළමු තරගය තීරණාත්මක අයුරින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. නමුත් දෙවන තරගයෙන් ලැබූ ජයත් සමග බංගලාදේශ ක්‍රීඩකයන් වගේම නොහික්මුණු ප්‍රේක්ෂකයන් චන්ද්‍රයා බලා පියමන් කිරීමට සැරසුණා. ඒ වගේම ශ්‍රී ලංකාවට තරගාවලි පරාජයක් ලබා දීමේ සුන්දර සිහිනයකුත් ඔවුන් දකිමින් සිටියා. කෙසේ නමුත් ඒ සිහිනයක්ම පමනක් කර ගැනීමට ඉඩ තබමින් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවේගකාරී අයුරින් අවසන් තරගයේ ජයගෙන තරගාවලි ජයත් ලබා ගත්තා. මේ තරගයේ ජයග්‍රහණයට සුවිශේෂීම දායකත්වයක් ලබා දුන්නේ නුවන් තුෂාරයි. ඔහු අගනා කඩලු ත්‍රිත්වයක් සමගින් පන්දු වාර 4 අවසානයේ ලකුණු 20ක් ලබා දී කඩලු 5ක් දවා ගැනීමට සමත් වුණා. නුවන් තුෂාර කියන්නේ කාගේ ගෝලයක්ද කියලා ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඔව් නුවන් කියන්නේ ලෝක පූජිත ලසිත් මාලිංගගේම කාබන් කොපියක් වගේ ක්‍රීඩකෙක්. ඉතින් තමන්ගේ ගෝලයාගේ දක්ෂතාවය ගැන මාලි දක්වා තිබුණේ මෙවන් අදහසක්. ලැබූ සුපිරි ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්. නුවන් තුෂාර අදීතමත් විශිෂ්ට අයුරින් පන්දු යවුවා. නුවන් ඔබට සුබ පැතුම්. අද ඔහු දැක්වූ සුවිශේෂී දක්ෂතාවය නිසා මතීෂා සමග අනිවාර්යෙන්ම ඔහුට ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන්විය යුතුයි. ඉදිරි T20 ලෝක කුසලානයට අපේ පන්දු යැවීමේ බලයනිය ශක්තිමත් එකක් විදියට හැඩගැසෙමින් තිබෙනවා. ඒක ඇත්තටම සතුටු දායක දෙයක්. මෙවන් අදහසක් තමයි ඔහු දක්වා තිබුණේ. ඇත්තටම නුවන්ගේ දක්ෂතාවයත් එක්ක මාලි පැවසූ ලෙසම ඔහුට ලෝක කුසලානයට ඉඩක් ලැබිය යුතුයි. අද තරගයේ වීරය වුණේ නුවන් තුෂාර. ඒ වගේම තරගාවලියේ වීරය වුණේ කුසල් මෙන්ඩිස්. ඔහුට වටිනාකම ලැබුණේ පිටෙන් තරගාවලිය පුරාවටම දැක්වූ දක්ෂතාවය නිසා. ඒ වගේම මේ වන විට කුසල්ව හඳුන්වන්නේ ෆාදර් ඔෆ් බංගලාදේශ් ලෙසයි. අද ලැබූ අර්ධශතකය සමග කුසල් මෙන්ඩිස් සුපිරි පිතිකරු දිල්ෂානු සමකරමින් අර්ධශතක 14ක් ලබාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම T20 අර්ධශතක ලබාගත් පිතිකරුවා ලෙස නම් දරා සිටිනවා. ඒ වගේම ඔහු T20 තරඟ 66කට සහභාගී වී පිතිකරන වේගය 135.72ක් විදියට සටහන් කරමින් ලකුණු 1554ක් ලබාගෙන ලංකාවේ 3 වෙනි T20 වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සමත් වුණා. සමස්තයක් විදියට ගත්තොත් දෙවන තරඟයේ හැරුණකොට මේ තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් දක්ෂතා දැක්වුවා. ඒ වගේම තමයි තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් අවසන් කණ්ඩායම් ජයරූපය මේ වන විට ලෝපුරා ක්‍රිකට් රසිකයින් අතර වේගෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. ලැබූ සුපිරි ජයත් සමග එක්දින තරගාවලියට හොඳ මානසිකත්වයකින් යන්න ලැබෙන්න කියලා අපි අපේ කණ්ඩායමට හදවතින්ම සුබ පතමු. ඔබ මොකද මේ දේවල් ගැන හිතන්නේ? ලෝක කුසලානයට යන්නේ මාතීෂද නුවන්ද? ඔබේ ක්‍රීඩාශීලී අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනිස් සජීවන.